ආයිබෝන් හැමෝටම එහෙනම් නිලමේ වෙනදා වගේම අලුත් තැනක ඉඳලා ඔයාලව හම්බෙන්න ආවා. අද කතා කරන්න යන්නේ චිත්‍රාඳිනෙක් ගැන. චිත්‍රාඳින කට්ටිය අපි ගොඩක් දැකලා තියෙනවා. නමුත් මේ පෙන්වන්න යන හැකියාව ලෝකෙටම එකයි. ලෝකේ එක්කෙනෙක්වත් මෙන්න මෙහෙම චිත්‍රාඳී කියලා හිතන්නත් බෑ. අපි දැකලත් නෑ. අපි හෙව්වා. නමුත් හම්බුනේත් නෑ. ඉතින් අද නිලමේ අවිල්ල ඉන්නේ මහනුවර මැදවලට අපි කතා කරන්න යන්නේ අන්න ඒ විශේෂ දක්ෂතාවය ගැන. मुलिम मतक करना नीलम चैनल के सब्सक्राइब करना ना वाला सब्सक्राइब करें पल्ला रथ पर बटने क्लिक कर ला अभी हम है ना हाउद ये पुतला नीलम अद कथा करना दक्षता में ए विश्वकर्म हेकिन पुतला हेकिन हेकिन कलिंग आईबोन तुम पद्मश्री रणवीर महात्म्य अपे अद वेड सटहा संबंध है मुलिम मेतुमे हकी विश्वकर्मी हेतु अभी दगल तीन अद्देकेंकवार चित्र मिनस इनो यूट्यूब वीडियो दगल तीन पीटर अटेम दगल तीन नमूत मेतुमन हकिया समारेवा यूट्यूब दगल अभी ये दगल मेतुम पुलवांग अद्देकेंकवार एक चित्र पीटिपस्रा दिंड इवागेम अद्देकेंकवार चित्र दिखा पीटिपस्रा दिंड विशेषमदे एक चित्र पीटिपस्रा दिन गमन तव चित्र किसराट अंदी पुलवांग एक वार तब विशेष हकिया गुड़क तीन थिंक अभी यदि वाले कथा कर पुलवांग संबंध वीडियो सेम दिन ऐना पद्मश्री रणवीर महात्म्य कोम जीवते अभी कियान इसला उबुतुमागन विस्तर मम मुलिम पास अध्यापने लभ्य मेदल कनिष्ठ प्राथमिक विद्यालय इट पास नुगोल मध्य महाविद्यालय सस्पेल दक्का अध्यापन लबला सौंदर्य कला विश्वविद्यालय अतिरत्ना यदि चित्र मूर्ति विषय मम यदि प्रगुण कर එතකොට ඒ ආభాෂයෙන් වර්තමානයේ ඔබ මොනවද කරන්නේද මම චිත්‍ර ගුරුවරෙක් වශයෙන් සේවය කරනවා සේවය කරන ගුරුවරෙක් වශයෙන් හැමෝම චිත්‍ර අඳිනවා ඔබතුමා කොහොමද පිටිපස්සට චිත්‍ර අඳින්න ඕනේ කියලා හිතුවේ කොහොමද ඒකට යොමු වුනේ මෙහෙමයි හැමෝම චිත්‍ර අඳින්නේ ඉදිරිපස තියාගෙන ඉසෙල්ලේ මට හිතුණා මේ ඊටපස්සේ වෙනස් විදිහකට චිත්‍ර අඳින්න ඕනේ කියලා ඊටපස්සා මේ පිටිපස්සට චිත්‍ර අඳින්න පටන් ගත්තා පිටිපස්සට අඳින්න පටන් ගත්තා ඒ විදිහට ඔබ හදාගත්තා මේ ओके अत्रम प्रगुण करांडे सहन काल क्या डरी मास हायक पमन गया एक प्रगुण करांडे ये तो कोटे अब तुम्हान देंग अपि इधर ही पास ओन चित्र एक्टिव बहुत अब तुम्हान ने पुलवां आज देखेंगे कि बिटपासे यहाँ दिन्दे ओ पुलवां ये तो कोटे मटे क्या नमाद में देंग सामान्य वो ये वाके देख करान अत्रम मानस अपि होंदर एकांग कर गान्नो अ එක තැනකට ගන්න ඕනේ. දැන් චිත්‍රයක් අඳිනවා කියන්නේ භාවනාවක් වගේ වැඩක්. මං හරි කියලා මං හිතනවා. ඔව්. භාවනාවක් වගේ වැඩක්. එතකොට පිටිපස්සට චිත්‍රයක් අඳින්න වෙනමම හිත එකඟ කරගන්න ඕනේ. ඔව්. යම්කිසි මානසික ඒකාග්‍රතාවයක් තියාගන්න ඕනේ චිත්‍රයක් අඳිනකොට. එතකොට අත් දෙකෙන් අඳිනවා කියන්නේ ඊට වැඩිය මේ හොඳ මේ මානසික ඒකාග්‍රතාවයක් තියාගන්න ඕනේ. ඒකත් සෑහෙන අමාරු කාර්යයක්. ඔව් එතකොට මේ මොලේ වම දකුණු දකුණ යන කොටස් දෙකම මේ ක්‍රියාකාරී වෙනවා. එහෙම දෙයක් තියෙනවා. මම දෙයක් කියනවා. මෙතුමන්ගේ දක්ෂතාවය පිළිබඳ වීඩියෝස් ඔයාලට මේ වීඩියෝ එක බලන අතරතුරේ බලාගන්න පුළුවන් පොඩ්ඩක් ස්පීඩ් කරලා පෙන්නන්න. ඒ තරම් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් පද්මසිරි රණවීර කියලා මේ सर्च कर यूट्यूब के इवागे अपे पल्ले डिस्क्रिप्शन लिंक दिन मेतुमन के यूट्यूब चैनल के अभी पेन स्पीड कला पेन वीडियो वाला हरीर बलागा पुलवा आराधना करना ये यूट्यूब चैनल के सब्सक्राइब करके मेतुमन के यूट्यूब चैनल के ऐना पद्मश्री महात्म्य इतकोट पद्मश्री महात्म्य दें अभी अरे कथा उब तुम कि मुले वम को दगन को दिख मार वेडकर चित्र दिखा दिन वाक्या मारू कार्य इतकोट अभी अन्न
දරුණුම කතාව මේ විෂ්ම කර්මයක් විදියට හඳුන්වන කතාව මේ මේ වගේ කියන්න කතාව මෙන්න මේ වැඩේ හින්දා පිටිපස්සර අඳින එක එකවර එක චිත්‍රයක් ඒ වගේම පිටිපස්සර චිත්‍ර දෙකක් අඳින්න පුළුවන් එතකොට පද්මසිරි මහත්මයා හිත එකඟ කරගෙන දියුණු කරගෙන භාවනා හරි මොන හරි කරලා හිත එක කරගෙන කොහොමද මේ මේ චිත්‍ර දෙකක් අඳින්න පෙළඹුණේ කියන්නේ මේ ඉස්සරලාම එක චිත්‍රයක් තමයි ඇන්දේ ඊට පස්සේ මේ එක චිත්‍රයක් අඳිනකොටත් මට මේ අත් දෙක එකවර භාවිතා කරනකොට තැන් දෙක හිතන්ට උනා ඊට පස්සේ මේ ඇත්තම කියනවා නම් මේ ඇහි මේ කෝණය අපිට පේන ප්‍රමාණය ඒකත් බලපානවා මේ එකවර චිත්‍ර දෙකක් අඳිනකොට මොකද අපිට එකවර මෙහෙම බලනකොට මේ ඇහැට පේන සීමාවක් තියෙනවා එතකොට මේ ඒවත් බලපානවා ඒවත් ඒවත් වැඩි දියුණු කරගැනීමෙන් මේ තමා තැන් දෙක ආයි ඊට පස්සේ චිත්‍ර දෙකක් අඳින්න පටන් ගත්තා ඊට පස්සේ ඒ වැඩෙත් සාර්ථක වුණා ඔව් ඒ වැඩෙත් සාර්ථක වුණා අතර මේ මුලින් කියන්න ඕනේ එන්න කලින් අපිත් YouTube එකේ බැලුවා මේ විදිය වැඩ කරන කවුරු හරි ඉන්නවද කියලා සමා වෙන්න ඕනේ අපිටත් එහෙම කෙනෙක් හම්බුන්නේ නැහැ ඒක හින්දා අපි හිතනවා ලෝකේ ඉන්න එකම පුද්ගලයා වෙන්නේ නැති මෙන්න මේ වගේ වැඩක් කරන අපි හරි කියලා අපි හිතනවා ඔබතුමාට හම්බෙලා තියෙනවද එහෙම කෙනෙක් මටත් හම්බෙලා නැහැ මමත් හෙව්වා මට හම්බෙලා නැහැ. ඒ කියන්නේ අපි මේ ඉන්නේ ලෝකයේ මෙන්න මේ වැඩේ කරන එකම එක පුද්ගලයා සමග සම්බන්ධ වෙලා වෙන්න පුළුවන්. පන්සිර් මහත්මයා මට කියන්න සාමාන්‍යයෙන් ඔයගේ චිත්‍රක දින කොච්චර කාලයක් යනවද? පැය භාගයක් ඊට වැඩි වෙනවා. එහෙම එහෙම තමයි ඉතින් චිත්‍රේ විදියට අනුව තමයි එහෙම වෙලා යන්නේ. ඔව් අපි කියන්න පුළුවන් චිත්‍රේ අර කියන ඩීටේල්ස් තියෙන ඩීටේල්ස් අනුව තමයි මේ කාලේ යන්නේ නේද? ඔව්. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමන් භාවිතා කර මාධ්‍ය මොනවද? දැන් අපි දැක්කේ අපි අපිට ඔබතුමා ඇඳලා පෙන්නුවේ පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍රයක්. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමන් භාවිතා කරන මාධ්‍ය මොනවද? මම පැස්ටල් දියසායම්, තෙල් සායම්, ඇක්‍රිලික් ඊට පස්සේ ඉමල්ෂන් ලැකර් ඔය හැම දෙයක්ම භාවිතා කරලා චිත්‍ර දෙනවා ඇඳලා තියෙනවා එතකොට පද්මසිරි මහත්මයා මේ චිත්‍ර ඇත්තටම ඔයාලට බලන්න පුළුවන් මේ පුංචි පුංචි වීඩියෝස් මේක අපි කතා බහ යන අතරේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔබතුමන් දැන් භාවිතා කරන මාධ්‍ය ගැන අපි කතා කරා භාවිතා කරන තේමා තියෙනවා දැන් සාමාන්‍යයෙන් කට්ටිය ඉන්නවා ස්වභාව සෞන්දර්ය ගැන විතරයි චිත්‍ර දෙන්නේ සමහර කට්ටිය ඉන්නවා විවිධ විවිධ චරිත ගැන චිත්‍ර අඳිනවා. ඔබතුමන් භාවිතා කරන තේමාවක් මොකක්ද තියෙනවද? ඔව් මම විවිධ තේමාවන් යටතේ චිත්‍ර ඇඳලා තියෙනවා. මේ ගොඩක් වෙලාවට ඉතින් මම ආලේඛ්‍ය චිත්‍ර සඳහා මේ මුල් කාලේ නේ මේ භාවිතා කරේ ඇඳේ මේ මගේ සමීපව ඇසුරු කර පුද්ගලින් තමයි ඇඳලා තින්නේ ගොඩක් ඒවා. ඊට අමතරව මේ 200 drawing කරද්දී ජනප්‍රිය පුද්ගලයන්ගේ චරිත පුද්ගල චරිතත් මම මේ ඇඳලා තිනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ඔබතුමන් වැඩ කරගෙන යන්නේ. ඔව් එහෙම තමයි. එතකොට පද්මසිරි මහත්මයා දැන් අපි කතා කරා පිටිපස්සර චිත්‍ර දෙකක් අඳින එක ගැන. අපි ඒක පැත්තකින් තියමුකෝ. දැන් ඔබතුමන් පිටිපස්සර චිත්‍රයක් අඳින ගමන් ඉස්සරහට චිත්‍රයක් අඳිනවා. එතකොට මේ අඳින්නේ චිත්‍ර දෙකක්. ඔව්. එතකොට අපි කියමුත් එකම චිත්‍රයක වොත් එකම චිත්‍රයේ තියෙන ඩීටේල්ස් එතකොට ඒ දෙකම එකයි. නමුත් මේකේ විශේෂත්වය මේ පිටිපස්සර අඳින්නේ එකක් ඉස්සරහට අඳින්නේ තව එකක් එකවරදී තමයි දෙකම අඳින්නේ. එතකොට මේ චිත්‍ර දෙකක් අඳින්න මේ ඔළුව හදාගන්නේ කොහොමද දැන් ඕක ලොකු ප්‍රොසෙස් එකක් වෙන්න පුළුවන්. ඔව් ඒකට මේ හේතු කොහොම ඒකට මම ඉස්සලාම අභ්‍යාස කරා ඊට පස්සේ ඒකට මනස හුරු කරා ඊට පස්සේ මේ ආයාසයෙන් කරපු දෙයක් નિરાයාසයෙන් කරන තත්වයකට පත් වුණා ඒක තමයි ඇත්තටම මේ අපිට අදාහ ගන්න බැරි කාරණේ ඒක සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පියෙකුට චිත්‍ර අඳින්න පුළුවන් මට නම් චිත්‍ර අඳින්න බෑ මට කියන්නේ අපිට කරගන්න පුළුවන් නමුත් අර චිත්‍ර ශිල්පියෙක්ගේ දක්ෂ හැකියාව පෙන්වන්න අපිට චිත්‍ර අඳින්න බෑ එතකොට පොඩ්ඩක් හිතලා බලන්න මෙතුමන් චිත්‍ර ශිල්පියෙක් නමුත් චිත්‍ර ගුරුවරයෙක් නමුත් මෙතුමන් චිත්‍ර දෙකක් අඳිනකොට ඉස්සරහට එකයි පිටිපස්සට එකයි S2 මේකටත් යන්න ඕනේ S2 හිතයි ඔළුවේ මනස ඔක්කොම මේකටත් යන්න ඕනේ මේ ඉස්සරහෙන් අඳින එකටත් යන්න ඕනේ මේකේ තියෙන ඩීටේල්ස් වෙනස් මේකේ තියෙන ඩීටේල්ස් වෙනස් ඉතින් සෑහෙන ලොකු ක්‍රියාදාමයක් කරන්න ඕනේ මෙන්න මේ වැඩ කටයුතු කරන්න ඔබතුමන් මේ චිත්‍ර තරඟ වලට ඉදිරිපත් වෙලා තියෙනවද ජයග්‍රහණ ලැබලා තියෙනවද අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්න ඔව් මම චිත්‍ර තරඟ ගොඩකට ඉදිරිපත් වෙලා තියෙනවා
පාසල් මට්ටමින් ජයග්‍රහණ කරලා තියෙනවා ඊට පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්නකොට රාජ්‍ය චිත්‍රමූර්ති උල්ලට ආලේඛ්‍ය චිත්‍ර ඉදිරිපත් කරලා මම දෙවරක් ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා ඊට අමතරව විශේෂ සම්මානයක් ලබාගෙන තියෙනවා ඊට අමතරව AIDS ෆවුන්ඩේෂන් එකේ පෝස්ටර් චිත්‍ර කරලා ඒකෙදිත් දෙවන ස්ථානය ලබාගෙන තියෙනවා ඒ වගේ ගොඩක් තරගවලින් ඊට අමතරව මේ ජයග්‍රහණ කරලා තියෙනවා ජයග්‍රහණ කරලා තියෙනවා නමුත් මේ මම අහන්න ගියේ මේ දැන් පිටිපස්සට ඇඳලා තරඟයකට ඉදිරිපත් වෙන්න මේ තරඟකරුවෙක් හොයාගන්න බෑනේ ඒක නෙවෙයි නැත්තම් එහෙම තරඟයක් තිබ්බනම් ඒකටත් ඉදිරිපත් වෙන්න තිබ්බ නේද ඔව් එහෙම තිබ්බා එහෙම තාම අපිට කෙනෙක් හම් වෙලා නැහැ අන්න ඒක තමයි ගැටලුව අපි කලින් කිව්වා වගේ මේ ලෝකේ මෙන්න මේ වැඩේ කරන පුද්ගලෙක් අපිට හම්බුනේ නැහැ මෙතුමට හම් වෙලත් නැහැ අන්න ඒ හේතුව හින්දා තමයි අපි මෙතුමන්ව හොයාගෙන ආවේ ඉතින් පද්මසිරි මහත්මයා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා අධ්‍යාපනය හදාරන උසස් අධ්‍යාපනය හදාරන ගමන් දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයකුත් ලබාගෙන අද ගුරුවරයෙක් වශයෙන් දරුවන්ට අධ්‍යාපනය දෙනවා ගෙදර පසුබිම කොහොමද මේ මේ කලා කටයුතු කරන් යන ගෙදරින් ලැබිච්ච සහයෝගය කොහොමද මම චිත්‍ර ශිල්පයේ මුලින්ම ඉගෙන ගත්තේ මගේ සහෝදරයාට පීජී සරජ්ජයිර එයා දැනට මහනුවර උසස් බාලිකාවේ චිත්‍රකලා ආචාර්යවරයන් සේවය කරනවා ඒ වගේම මගේ අක්කගෙන් තමයි අක්කා තමයි මට මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සියලුම වියදම් කරේ එයා මේ හෙද සොයුරියක් වශයෙන් මේ සේවය කරන මහනුවර මහරවලේ ඊට අමතරව මගේ වැඩිමල් සහෝදරයා විද්‍යා ගුරුවරයෙකු වශයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සේවය කරනවා ඉතින් ඒ පසුබිමත් එක්ක තමයි ඔබ කලාවට එන්නේ. ඔව් ඒ පසුබිමත් එක්ක තමයි මම කලාවට එන්නේ. ඔව් ඊට අමතරව මගේ තව සහෝදරෙක් ඉන්නවා මේ එතුමත් මට ගොඩක් සහාය දක්වලා තිනවා පානදුරි. එතකොට මේ පසුබිම යටතේ කලාවට ඇවිල්ලා පත්මසිරි මහත්මයා වර්තමානයේ දැන් අපේ මේ වීඩියෝ එක වර්තමානයේ චිත්‍ර අඳින කට්ටියත් බලන්න පුළුවන්. චිත්‍ර ශිල්පියෝ ඉන්න කලාකරුවොත් බලන්න පුළුවන්. ඒ අයට දෙන්න මොකක් උපදේශයක් හරි මොකක් හරි දෙයක් තියෙනවද ඒ අයට කියන්න දෙයක් ඔබතුමාට ඔව් ඉතින් තමන් යම් කිසි විෂයක් ඉගෙන ගන්නවා නම් ඕනෑම කෙනෙකුට දෙන්න තියෙන උපදේශය තමයි කැපකිරීම කරන්න ඕන අභ්‍යාස කරන්න ඕන ඒ වෙනුවෙන් කාලය මිඩංගු කරන්න ඕන ඒ වගේම ඒ තමන් කරන ශිල්පය වෙනුවෙන් ශිල්පියත් එක්ක මේ අව්‍යාජව කටයුතු කරන්න ඕන ඒ ටික හිතේ තියෙනවා නම් අනිවාර්යෙන් හොඳ නිර්මාණයක් බිහි කරන්න පුළුවන්. ඉතින් අද අපි ආවේ දක්ෂ හැකියාවක් පෙන්වන්න. මේක ලෝකෙ කොහෙවත් නැහැ. ලෝකෙටම එකයි කියන්න පුළුවන්. මොකද මේ වගේ කෙනෙක් වාර්තා වෙලා නැති හින්දා. ඉතින් නිලමේ ගිහින් එන්න හදන්න අද අපි ආවේ මහනුවර මැදවලට. අපි ඇවිල්ලා කතා කරේ ලෝකෙ කොහෙවත් අපි දකපු නැති ලොකු හැකියාවක් ගැන. එහෙනම් නිලමේ යන්න කලින් මතක් කරනවා මේ වගේ විශේෂ දෙයක් තියෙනවා නම් විශේෂ කෙනෙක් ඉන්නවා නම් විශේෂ ස්ථානයක් තියෙනවා නම් අනිවාර්යෙන් නිලමෙට කතා කරන්න නිලමෙගේ දුරකථන අංකය තියෙනවා WhatsApp හරි Viber හරි කරන්න පුළුවන් ෆොටෝස් වීඩියෝස් වගේ විස්තර වගේ දේවල් ඒ වගේම නිලමෙ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න පල්ලෙහා රතුපාඩි ඉතලෙන් පෙන්වන බටන් එක click කරලා එහෙනම් බොහොමස්ම ස්තුතියි ඔබතුමාට අපිත් සමග එකතු වුණාට බොහොම ස්තුතියි එහෙනම් අපි ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්